महारहा तुम मेरी मन उससे स्वामीन वहंस बोधि पूजा करीम मल पूजा करीम दन दीम නම්වන මේ කුසල කර්මයන් තුල පමණ බෞද්ධ හිර වෙලා ඉන්න අපි දකිනවා. එතනින් එහාට දහම් මාර්ගයේ ගමන් කිරීමක් සිද්ධවන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි. අපේ ස්වාමීන් වහන්සේ බෞද්ධය මේ හිර වෙලා සිටින තැනින් ඉදිරියට යාම සිදුවිය යුතුම කාරණයක් නේද ස්වාමීන් වහන්සේ? එහේ අපි ඒ තැනින් ඉදිරියට යන්න වෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් බුදුරජාණන් වහන්සේ අපෙන් භික්ෂුවක් හැටියට යම් ප්‍රතිපදාවක් බලාපොරොත්තු වුණා නම් විහිපින්නතුල්ලාගෙන් යම් ප්‍රතිපදාවක් බලාපොරොත්තු වුණා නම් නෝනා ඒ ප්‍රතිපදාව තුල අපි ජීවත් වෙන දක්ෂ වේතුයි මට මතකයි මීට අවුරුදු 6කට වගේ ඉස්සෙල්ලා දවසක් මම සිංහරාජේ ආශ්‍රිතව කැලේක කුටියක වැඩ ඉන්නකොට නෝනා එදා වෙසක් දවසක් පසළොස්වක දවසක් අධික සීතලයි ඒ ප්‍රදේශේ දවල් 12 වෙනකොට මීදුම වැහෙනවා පාන්දර 6ට නැගිටලා මූණ පොඩ්ඩක් සෝදගෙන දත් ටික මැදලා වතුර ටිකක් වළඳලා නෝනා උදේ 6ට තමයි කුටියෙන් එළියට බහින්න. ඒ උදේ 6ට කුටියට එළියට බහිනකොට කකුල් දෙකේ සිද්ධාලේප තවරගෙන තමයි එන්නේ. මොකද එහෙම නැත්තම් කූඩැල්ල 50ක්වත් තෙල්ලෙනවා ගමට යනකොට. ඉතින් මෙහෙම ඇවිල්ලා ගම්මානෙට ආවා. එදා මට පින්ඩපාතේ දින්න තිබ්බේ. මම පින්ඩපාතේ පටන් ගන්න දින නෝනා උදේ 6:45 අතර ඇති. මම පළවෙනි ගෙදරට ගියා. වෙසක් දවසක් පළවෙනි ගෙදරට ගිහිල්ලා මම පින්ඩපාතේ හිටගෙන යද්දී නෝනා මම ගිහි ජීවිතේ ආසාම කරන ආහාරයක් මට ගෙනලා පූජා කළා. මං ඒක හිතුවෙත් නැහැ මට හිතාගන්න බැ මේක කොහොමද උනේ කියලා. සාමාන්‍යයෙන් ගෙදරකට ගියාම අපිට බත් එහෙම නැත්නම් වෑංජනයක් එහෙම නැත්නම් මඤ්ඤොක්කව ඒ වගේ දෙයක් නැහැ පූජා කරන්නේ. නමුත් මේ සියල්ලටම අමතරව නෝනා මම ගිහි ජීවිතේ වැඩියෙන්ම ආසා කළා වූ ආහාරයක් මට පූජා කළා. නමුත් ඒක මට හිතාගන්නත් බැ ඇයි මෙහෙම උනේ කියලා. මම එදා ඒක පිළි අරගෙන ඉතුරු ගෙවල් ටිකටත් ගිහිල්ලා නෝනා මං නැවතත් කුටියට වැඩිය. කුටිය කන්දක් මුදුනේ තියෙන්නේ ගල්පඩි තියෙනවා නෝනා 25ක් විතර නගින්න එක තැනක. ඒ ගල්පඩි 25 නැග්ගට පස්සේ නෝනා එතන විනාඩි 5ක්වත් නවතින්න ඕනේ යන්න බෑ. ඒ තරම්ම වෙහෙස කරයි. මොකද දැන් උදේ පාන්දර ඇල්වතුර වීදුරුවක් විතරයි වළඳලා ඉන්නේ. අපි ගමට කිලෝමීටර් 2ක් විතර වැඩම කරලා ඒ ගමෙත් පින්ඩ පාත කරලා ආයිමත් මෙතෙන්ට ඇවිල්ලා අර ගල්පඩි 25 නගින වෙලා වෙනෝනා හොඳටම වෙහෙස වෙලා තියෙන්නේ. දැන් වෙලාව 8යි කාලෙට විතර ඇති. මං අර ගල්පඩි උදේ අවසාන පඩිය නැගලා අද වෙසක් දවසේ දෑස් දෙක පියාගෙන නෝනා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පූජාවක් කරනවායි කියන කාරණේ හිතාගත්තා. ඒ වෙලාවේ මගේ ශරීරයෙන් හොඳටම දහඩිය ගලනවා. සිවුර පිටිපස්ස ඔක්කොම තෙත් වෙලා. ඒ වෙලාවේ මං දෑස් දෙක පියාගෙන මෙනෙහි කළා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ සැබෑ භික්ෂු ප්‍රතිපදාව උදෙසා මේ ගලාගෙන යන දහඩිය සුවඳ කුසුමක් වී මේ වෙසක් පුර පසළොස්වක පොහේ දවසේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. මේ ගලාගෙන යන දහදිය බිඳු සුවඳ කුසුමක් වී ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. ඒ වගේම උදේ පාන්දර කුටියෙන් එළියට බහිද්දී ඇති කරගත්තා වූ මෛත්‍රී සංඥාව අර කැලේ මැද්ද ගමන් කරලා ගම්මානෙට ගිහිල්ලා ඒ මෛත්‍රී සංඥාව තව තව පෝෂණය වෙනවා නෝන. අපි ගමකට යන්නේ අනේ දුප්පත්ම කෙනෙක් අපිට දානයක් පූජා කරත්වා නැති බැරි කෙනෙක් අපිට දානයක් පූජා කරගත්වා කියන මෛත්‍රී චිත්තයෙන්මයි. එතකොට එවැනි මෛත්‍රී චිත්තයන් තුලින් සකස් වුණා වූ මේ මෛත්‍රියේ ශක්තිය මේ මොහොතේ සුවඳ දුමක් වී ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ භික්ෂු සැබෑ භික්ෂු ප්‍රතිපදාව තුල ගමන් කිරීමේදී මේ සකස් වෙන්නා වූ මෛත්‍රී චිත්තය නෝනා බුදුරජාණන් වහන්සේට මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොහේ දවසේ සුවඳ දුමක් වෙලා පූජා වේවා කියලා. ඒ වෙලා වෙනුන මේ පපුව ඩිඩ්ඩික් ගහලා ගැහෙනවා. ඒ කියන්නේ මහන්සියට. ඒ වගේම දෑස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සැබෑ භික්ෂු ප්‍රතිපදාවේ ගමන් කිරීම තුල මේ මොහොතේ මේ පපුවෙන් නැගෙන්නා වූ ඩිග්ඩිග් හඳ මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොහේ දවසේ බුදුරජාණන් වහන්සේට ශබ්ද පූජාවක් ලෙස පූජා වේවා කියලා අදවතින් සාදුකාර දුන්නු. ඒ වගේ බුදුරජාණන් වහන්සේ උදෙසා මා වෙසක් පුරපසළොස්වක දවසක සිද්ධ කරපු ශ්‍රේෂ්ඨම පූජාවක් තමයි. මොකද අපි බුදුරජාණන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම පූජාව වෙන්නේ නෝනා
බුදුරජාණන් වහන්සේ අපෙන් යම් ප්‍රතිපදාව බලාපොරොත්තු වුණාද ඒ ප්‍රතිපදාව තුල ශක්තිමත් වීමෙන් කරන්නා වූ අපේ ව්‍යායාමයමයි පැවිදි වුණායි කියන කාරණෙන් බුදුරජාණන් වහන්සේට අපි උපහාර කළා වෙන්නේ නැහැ මම උපසම්පදා භික්ෂුවක් කියන කාරණෙන් බුදුරජාණන් වහන්සේට අපි උපහාර කළා වෙන්නේ නැහැ මට වස් මෙච්චරයි කියලා කිව්වේ කාරණෙන් අපි බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙන්නේ නැහැ අපේ ජීවිතේ අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපෙන් යම් ප්‍රතිපදාවක් බලාපොරොත්තු වුණාද ඒ ප්‍රතිපදාව තුල අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළායි කියන කාරණේ තුල පමණක්මයි ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි අපිව රවට්ට ගන්නෙ නැතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ප්‍රතිපදාවක් තුල අවංකව නොනා අපි ස්ථානගත වෙන්න. එතකොට එවැනි ස්ථානගත වීමකින් පමණයි අපිට අපේ පැවිදි ජීවිතය තුල වේවා ගිහි බෞද්ධ ජීවිතය තුල වේවා නොනා අපේ ධර්මානුකූල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම උදෙසා අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ අවංකව ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මාවබෝධය සිදුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නේද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයන් ගැන දේශනා කරනකොට පච්චත්තං වේතිතබ්බෝ කියලා කියනවනේ විඤ්ඤෝ හීති කියලා ඒ පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හීති කියන්නේ මොකක්ද තමා අවංකණක් තමා හෘද සාක්ෂියට එකගෙන තමා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට කීකරුණා තමා නූගත් කෙනෙක් වේවා තමා උගත් කෙනෙක් වේවා තමා ළමා වයසේ කෙනෙක් වේවා තරුණ වයසේ කෙනෙක් වේවා වැඩිහිටි කෙනෙක් වේවා තමා දුප්පත් වේවා දුහසත් වේවා කුලවත් වේවා කුලහීන වේවා තමන් අවංකනම් තෙරුවන්ට අවංකනම් තමන්ට මේ ධර්මාභෝධය උරුමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනම් වයස ජාතිය කුලය ආගම ධනවත්භාවයේ පිළිබඳ ප්‍රශ්නයක් මෙතන නැහැ ප්‍රශ්නේ තියෙන්නේ තෙරුවන් උදෙසා සකස් කරගන්නා වූ අවංකභාවයමයි බුදුරජාණන් වහන්සේ රවටලා කවදාක්වත් අපිට සැනසෙල්ලක් ලබන්න බැහැ ධර්මයේ රවටලා කවදාක්වත් අපිට සැනසෙල්ලක් ලබන්න බැහැ අර අතීත සංඝ රත්නේ ගුණයන් රවට්ටලා නොනා අපිට කවදාක්වත් සැනසෙල්ලක් ලබන්න බැහැ ඒ නිසාමයි අද අධිගමයන් සමාජයෙන් ඈතින් ඈතට ගලාගෙන යන්නේ අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට අවංක නොවෙනවා නම් ධර්ම රත්නේට අවංක නොවෙනවා නම් සංඝ රත්නේට අවංක නොවෙනවා නම් නොනා කවදාක්වත් අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිද්දන් හැටියට අපෙන් යම් ප්‍රතිපදාවක් බලාපොරොත්තු වුණා නම් ගිහි සමාජයේ ගිහි පින්වතුන්ලා උපාසක උපාසිකා පින්වතුන්ලා හැටියට බුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් යම් ප්‍රතිපදාවක් බලාපොරොත්තු වුණා නම් නොනා අපි මේ ප්‍රතිපදාව තුල අවංක නැති තාක්කල් අපි බුදුරජාණන් වහන්සේට වංචා කළ කෙනෙක් බවට පත් වෙනවා ධර්ම රත්නයට වංචා කළ කෙනෙක් බවට පත් වෙනවා සංඝ රත්නයට වංචා කළ කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසාම පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ ගෙවි යන වෙසක් මාසයේ තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේ කුමක් දපින් බලාපොරොත්තුන කියන කාරණේ මතු කළ දකින්න එනිසා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මේ පින කියන කාරණේ තුල හිත ශක්තිමත් කරගෙන භවය කියන කාරණේ පෝෂණය කරනවායි කියන කාරණේ නන්දින් එතනත් තැනක් තමයි ධර්මයේ එතනත් තැනක් වුණාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ තැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මහණෙනි සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ ආපු ගමනේදී ඔබලා මේ ලෝකේ විඳින්න තියෙන සෑම සැපයක්ම විඳලා තියෙනවා මේ ලෝකේ සක්‍රියා කියන සැපිය සක්විති රජ කියන සැපිය සුජම්පති ස්ත්‍රී රත්නේ කියන සැපිය ඔබ විඳලා තියෙනවා ඒ වගේමයි මහණෙනි මේ ලෝක ධාතුව තුල යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒ සෑම සතරපා දුකක්ම ඔබ හරි හරියට විඳලා තියෙනවා එහෙනම් ඔබලා සංසාරයේ සෑම සැපයක් විඳලා තියෙනවා නම් සෑම දුකක්මත් විඳලා තියෙනවා නම් මේ සැප දුක දෙකම සකස් කළේ සංස්කාර විසින් නම් තව දුරටත් සංස්කාර රැස් කරන එකේ තේරුම නැහැ මොකද මේ සෑම සැපයක් මානිට්‍ය වුණා මේ සෑම සැපයක් පිටිපස්සෙම දුක කියන කාරණය සැඟවිලා තිබුණාමයි ඔබ මේ මොහොතේ සැපයක් අත්විඳිනවා නම් කාමච්ඡන්දයක් අත්විඳිනවා නම් ඒ කාම ඡන්දය අත්විඳින මොහොතේ සකස් කරගන්න අකුසල් මූලයන් නිසා ඒ කාම ඡන්දය ඔබව දුකකට පමුණුවීමට අදාළ සංස්කාර රැස් කර දෙනවාමයි ස්වාමීන් වහන්ස කාම ඡන්දයන් විඳීම තුල රැස්වන්නේ අකුසලය නම් නැවත නැවත නිරන්තරයෙන් අපට උරුම වන දේ කුමක්ද ස්වාමීන් වහන්ස
ලෝභදේශ මොහයනේ කාමච්ඡන්දයන් කියන්නේ ඒක වෙන දෙයක් නෙමෙයිනේ කාමච්ඡන්ද කියන්නේ ලෝභදේශ මොහයන්. ඒතර කාමච්ඡන්දයන් සකස් වෙච්ච තැන ලෝභදේශයන් මොහයන් සකස් වෙනවා කියන්නේ සෑම සැපයක් පිටිපස්සෙම දුක සැඟවි බලාගෙන ඉන්නවායි කියන කාරණේ. මේ මොහොතේ සතර ආපායේ දුක් විඳින සෑම සත්වෙක්ම සතර ආපායට වැටුනේ මේ දැන් ඔබලා විඳිනවා වගේ කාමච්ඡන්දයන්ගේ ඵලයන් නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය නුවණින් දකිනවා. චුතෝපපාත ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කාමච්ඡන්දයන් විඳලා මැරෙන මිනිස්සෙන් කොහටද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් දකිනවා මේ සතර අපායේ දුක් විඳින සත්වයින් සතර අපායට වැටුනේ කුමන හේතුවක් නිසාද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දුකට දෙන්නා වූ තැනමයි සැපේ කියන කාරණයටත් දෙන්නේ නෝන. අයිම දුක පල්ලෙහායි සැප උදයි කියන කියන කාරණය බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මොකද සෑම සැපයක්ම අපි අධර්මානුකූලව කලමනාකරණය කරන මොහොතක් පාසා බලවත් දුකකට අදාළ ධර්මතාවයන් අපිට සකස් කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා මේ ලෝක ධාතුව තුල විඳින්න තියෙන සෑම සැපයක් විඳලා තියෙනවා. ඔබලා මේ ලෝක ධාතුව තුල විඳින්න තියෙන සෑම දුකක්ම විඳලා තියෙනවා. ඔබලා නොවින්දා වූ එක සැපයයි මේ ලෝක ධාතුවේ තියෙන්නේ කියලා. ඔබලා නොවින්දා වූ එකම එක සැපය තමයි මාර්ගඵල සැපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නේ උතුම් මාර්ගඵල සැපය උදෙසායි බුදුරජාණන් වහන්සේ අපිව මෙහෙවන්නේ නෝන. එසා බුදුරජාණන් වහන්සේ සැබවින්ම සරණ ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකෙක් බවට ඔබ පත් වුණා කියන්නේ නෝනා. තව දුරටත් මල් පහන් පූජා කරමින් භවයේ ප්‍රාර්ථනා කරමින් හිටිනනම් නෙවෙයි. ඒකත් ශාසනීයම තැනක් තමයි. නමුත් ඒ තැනින් ඔබට ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි සංසාරේ මෙතෙක් නොලැබුවා වූ ඒ උතුම් අධිගමයන්ගේ සැපේ කරා අපි ගමන් කරන්න ඕනේ කියන තැනයි නෝනා අපි මතු කරගතියුත් බෞද්ධයන් හැටියට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන සුන්දර සූත්‍රයක් තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා මහණෙනි අපේ අතීත සංස්කාරයන් නිසාම අපි පිටිපස්සේ මාර සේනාව හඹාගෙන එනවා කියලා. මාර සේනාව හඹාගෙන ඉන්නේ කුමක් නිසාද? අපිම පටිච්ච සමුප්පන්නව කරගත්තා වූ සංස්කාර නිසා. අපිම අතීතේ පටිච්ච සමුප්පන්නව කරගත්ත සංස්කාර නිසා මාර සේනාව ඔබ පිටිපස්සේ හඹාගෙන එනවා කියලා. එතකොට අපි පිටිපස්සේ විතරද මාර සේනාව හඹාගෙන ආවේ? අතීත සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසට හඹාගෙන ආවා. අතීත පටිච්ච සමුප්පන්න මාර සේනාව සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසට හඹාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ මාරයා පරාජය කළත් අතීත සංස්කාර නැමැති මාරයා බුදුරජාණන් වහන්සේ පසුපසට හඹාවා. අබාවිල බුදුරජාණන් වහන්සේට ගල් පෙරලෝලා ලේසොලවනවා. බුදුරජාණන් වහන්සේට රාපෙව් ඇත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේට පොන්දෙ වේදනා, ඉසේ වේදනා, ලේ අතිසාරේ වැනි රෝග ඇති වෙනවා. ඒ වගේම චින්චිමානිකා වැනි අයගෙන් බලවත් වූ අපවාදයන්ට බුදුරජාණන් වහන්සේ ලක් කරනවා. බුදුරජාණන් වහන්සේව සමහර අවස්ථාවල කුසගින්න තියෙනවා. මොකක්ද මේ වෙන්නේ? අතීත සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසට හඹාගෙන ආවද? රාහුල මහරහතන් වහන්සේ අවුරුදු 53 දී පිරිනිවියනවා. රාහුල මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. එතකොට වයස 53යි. තාත්තා බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්නවා. අම්මා යසෝදරා උත්තමාවිය ජීවතුන් අතර ඉන්නවා. රාහුල කුමාරයා අවුරුදු 53 දී පිරිනිවියනවා. ඇයි? අතීත සංස්කාර නැමැති මාර්යා දුබඳිමින් එනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අවසර අරන් නාලක ගමට වඩිනවා පිරිනිවන් පාන්න. ඒ වෙලාවේ නාලක ගමේදී උපන් ගෙදරම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවි යනවා. අම්මා ජීවතුන් අතර සිටියදී. අම්මා ජීවතුන් අතර සිටියදීම වැඩිමහල් පුතා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවියයි. ඒ කියන්නේ නෝනා අතීත සංස්කාර නැමැති මාර සේනාව සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පසුපස අබාගෙන ආවා. මොගලන් මහරහතන් වහන්සේ සොරුන් විසින් අල්ලලා අතපය කුඩු කරලා පිරිනිවන් පානවා. කුමක්ද මේ වෙන්නේ? අතීතේ සංස්කාර නැමැති මාර සේනාවේ උතුම් රහතන් වහන්සේලා පසුපසත් හබාගෙන එනවා. එනම් බුදුරජාණන් වහන්සේ පසුපස මහරහතන් වහන්සේලා පසුපස හබාගෙන ආපු
ඒ අතීත සංස්කාර නැමැති මාර සේනාව නොනා අපි පසුපස කෙසේ හබායනවාද කියන කාරණේ අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි පසුපස කෙසේ හබායනවාද කියන කාරණේ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි සෑම මොහොතකම හත් විඳින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන මේ සෑම දුකකටම හේතුව නොනා අතීත සංස්කාර නැමැති මාර සේනාව අපුපස්පස හබායෙමමයි. නමුත් අපි මේ යථාර්ථය දකින්නේ නැහැ. අතීත සංස්කාර නැමැති මාර සේනාව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව හැටියට දුක්ඛ දෝමනස්යන් හැටියට ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම හැටියට අපේ ජීවිතය ඉදිරියට කොතෙක් ආවත් මේවා එන්නේ ඇයි මේවා එන්නේ කොතනින්ද මේවාට හේතුව මොකක්ද කියලා අපි දකින්න උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි මේ අතීත සංස්කාර නැමැති මාර සේනාව ඔබ පසුපස හබාගෙන එනවා. මේ මාර සේනාවගෙන් ඔබ කෙසේනම් ගැලවෙන්නද? ඔබ කෙසේනම් ගැලවෙන්නද මේ මාර සේනාවෙන් ඔබ කෙසේනම් පලා යන්නද? ඒ නිසා හෙට උදෑසන මරණයේ එයි කියලා අපිට සහතිකයක් නැහැ. මම මේ මොහොතේ පන්සිල් මළුවෙන් ඔබට කතා කළත් මේ පන්සිල් මළුව ප්‍රචාරය වෙන දවස දක්වා මං ජීවතුන් අතර ඉඳීද කියන සහතිකයක් අපිට නැහැ. ඇයි සහතිකයක් නැත්තේ? අතීත මාර සේනාව අපි පසුපස සංස්කාර නැමැති මාර සේනාව හබාගෙන එනවා. කොතනින්ද අවස්ථාවක් ලැබෙන්නේ? කොතනින්ද අවකාශයක් ලැබෙන්නේ? කොතනින්ද ඉඩක් ලැබෙන්නේ? ඒ අවකාශය තුල ක්‍රියාත්මක වීම උදෙසා ඒ මාර සේනාව ඕනෑම මොහොතක සූදානම්. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා මේ සේනා සහිත මාර සේනාවගේ හබායේ මෙන් ඔබට ගැලවීමක් නැහැ. ඒ නිසා දිවා රාත්‍රී නොබලා වීරිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිවා රාත්‍රී නොබලා වීරිය වඩන්න. මොකද සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක පටන් මේ සංස්කාර නැමැති මාර සේනාව අපි පසුපස හබාගෙන ආවාමයි. ඒ හබාගම එම නිසා අපි කල්ප ගණන් සතර අපාය දුකට වැටුණා. කල්ප ගණන් සුගතියේ ඉපදිලා ඒ සුගතිය තුලින් නැවත සතර අපායට අදාළ ධර්මතාවයන් අපි සකස් කරගත්තා. නමුත් මේ යථාර්ථය අපි දකින්නේ නැහැ. මේ යථාර්ථය දකින්න ක්‍රිස්තුස් වහන්සේට අල්ලා තුමාටක විෂ්ණු දෙවියන්ට නැත්තම් ඊශ්වර දෙවියන්ට පුළුවන්කමක් තිබෙත් නැහැ. මේ යථාර්ථය දැක්කේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය දැකලා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ කාය චිත්ත ධම්ම වේදනා කියන ධර්මතාවයන් තුල නිරේතුරුවම සතිය පිහිටවමින් ජීවත් වෙන්න කියලා. සතිය සිටින් ජීවත් වෙන්න කියලා. මේ කයේ ස්වභාවය දිහා දකිමින් කොහොමද අපිට බුදුරජාණන් වහන්සේ කයේ ස්වභාවය දකින්න කියන්නේ? කෙලෙස් තවන වීරයෙන් යුතුව, කෙලෙස් සියුම් වෙන වීරයෙන් යුතුව, ඒ වගේම මනා සිහිනුවණින් යුතුව මේ කයේ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. නමුත් වර්තමාන සමාජයේ කයේ ස්වභාවය දකින්නේ කොහොමද? කෙලෙස් මෝදු වෙන ස්වභාවයටමයි දකින්නේ. කෙලෙස් වැඩෙන ස්වභාවයටමයි දකින්නේ. කෙලෙස් ගංගා තුල, කෙලෙස් සාගර තුල කිමිදි කිමිදි තමයි සමාජයේ ජීවත් වෙන්නේ. සතිය සිහිය වැඩෙන ආකාරයෙන්ද මේ රූපයේ දිස මේ කය දිස බලන්නේ? තව තව සිහිය දුර්වල වෙන ආකාරයෙන්ුයි කය දිස බලන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් මේ රූපයේ දිස බලන්න කියලා. සිහිනුවණින් යුතුව මේ රූපයේ දිස බලන්න කියලා. කෙලෙස් තුනීවන ආකාරයෙන් සිහිනුවණින් අපගේ රූපය දෙස බලන්න අප ප්‍රඥාව නොවඩවා ගතහොත් අපට සිදුවන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් සිහිනුවණින් තොරව අපි මේ රූපය දෙස බලන තාක් කල් නොනා අපි මේ රූපය ආස්වාදයක් හැටියටමයි දකින්නේ. මේ රූපය අපි සැපයක් හැටියටමයි දකින්නේ. මේ රූපය සුන්දර දෙයක් හැටියටමයි දකින්නේ. මේ රූපය තුල මම ඉන්නවා, මම තුල මේ රූපය තියෙනවා, මේ රූපය තුල මගේ ආත්මය වැසගෙන තියෙනවා, ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා අපි දකිනවා. දකිමින් පුංචි කාලේ ඉඳන් ඕනා මේ රූපය සරසනවා. අද මේ අවුරුදු 3 4 5 6 දරුවන්ට ඕනා අප්‍රමාණ මෝස්තර සහිත ඇඳුම් මෝලේ. මේ පුංචි දරුවෝ අද සමාජේ ගිහිල්ලා බලන්න මොන්ඩිසෝරි දරුවෝ, අර සාමාන්‍ය වයසක දරුවෝ පුදුමාකාර විදිහට මෝස්තර කරණයට ඉලොමු වෙලා මේ කුඩා දරුවන් පවා මේවට යොමු වෙලා තියෙනවා. පුංචි කාලෙම ඉඳන්ම අසීහෙන් කය දෙස බලනවා.
කෙලස් වැඩෙන ආකාරයෙන් කය දෙස බලනවා මේ රූපය සුන්දර දෙයක් මේ රූපය ලස්සන දෙයක් මේ රූපය වටිනා දෙයක් කියලා මේ රූපය මමත්වයේ දැඩි භාවයෙන් ගන්නවා ඒ නිසාම ලෝභ ද්වේෂ මෝහ කුසල් ධර්මය සිද්ධ කරගන්න ලෝභ ද්වේෂ මෝහ කුසල් ධර්මයන් සිද්ධ කරමින් මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙනකොට නෝනා අන්න ගැටෙන සිත් ඇති කරගෙන බලවත් පීඩාවන්ට මානසික ව්‍යාධීන්ට අපි පත් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කය දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා මේ කය දෙස සිහිනුවණින් දකින්න කියනවා ඒ වගේමයි මේ වේදනාව දෙස කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියනවා වේදනාව කියන්නේ මොකද්ද පස්සය හේතුවෙන් සකස් වෙන්නා වූ දෙයයි විඳීම පස්සය කියලා කියන්නේ මොකද්ද අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියන කාරණා තුන එකතු වෙච්ච තැන අන්න විඳීම ඒ කියන්නේ සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම සෑම උපේක්ෂා සාගත විඳීමක්ම කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියනවා සිහිනුවණින් දකින්න කියලා කියනවා මොකද අපි කොයිම අවස්ථාවකවත් කෙලෙස් තුනී වෙන ආකාරයෙන් වේදනාව දකින්නේ නැහැ නෝන සිහිනුවණින් වේදනාව දකින්නේ නැහැ අපි තුල සැප වේදනාවක් ආවොත් මේ සැප වේදනාව හේතුඵල ධර්මයක් කියලා අපි දකිනවද අපිට සැප වේදනාවක් ලැබෙද්දී මේ සැප වේදනාව අපිට ලැබුණේ සංසාරේ කළා වූ කුසලයක ඵලයක් කියලා අපි දකිනවද එහෙම දකින්නේ නැහැ අපි මේ සැප වේදනාව මගේ කරගන්නවා මේ සැප වේදනාව තුල මම දකිනවා මේ සැප වේදනාව තුල මගේ ආත්මය දකිනවා මේ සැප වේදනාව නිත්‍යයි මේ සැප වේදනාව සුභයි මේ සැප වේදනාව මගේ කරගෙන නොනා මේ සැප වේදනාව නිසා නැවත නැවත අකුසල් කරනවා ඒ වගේම අපි දුක් වේදනාවක් ආවොත් ඒ දුක් වේදනාව මොකද කරන්නේ ඒ දුක් වේදනාව මගේ කරගන්නවා ඒ දුක් වේදනාව තුල මම ඉන්නවායි කියලා දකිනවා ඒ දුක් වේදනාව තුල මගේ ආත්මය බැසගෙන තියෙනවා කියලා දකිනවා මේ දුක් වේදනාව තුල බැසගෙන නොනා අන්න දුක් වේදනාව නිසාම අකුසල් මූලයන් සකස් කරගන්න සකස් කරගෙන සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම තුලින් අන්න අපි භවය සකස් කරගන්න නැවත දුකට වැටීමට අදාළ සංස්කාර නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වේදනාව ඉදිරියේ නිරයතුරුවම කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න වේදනාව සිහිනුවණින් යුතුව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිතේ ස්වභාවය කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා මේ සිතේ ස්වභාවය සිහිනුවණින් යුතුව දකින්න කියලා සතර සටිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එතකොට සිතේ ස්වභාවය කියන්නේ මේ චිත්තානුපස්සනාව කියන්නේ මේ සකස් වෙන්නා වූ සිතුවිලි දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා. නමුත් අපි මේ හිතේ සකස් වෙන සිතුවිලි දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්නවද? හිතේ යම් දේශසහගත හිතක් ආවොත් මෙන්න දේශසහගත සිතක් ආවා මේක නරකක් මේක නපුරක් මම මේ දේශසහගත සිතින් බැහැර වෙන්න ඕනේ කියලා අපි හිතනවද? නැහැ එහෙම හිතන්නේ නැහැ. කෙලෙස් වැඩෙන ආකාරයෙන් දේශ සහගත සිත තව 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 පදංග බවට පත් කරගන්නවා. දේශය වෛරයක් බවට පත් කරගන්නවා. වෛරය පරිගැනීමක් බවට පත් කරගන්නවා. පරිගැනීම පොලිසිය අධිකරණ බන්ධනාගාර හිරගෙවල් කලාපි අවසානයේදී අරුන්යන්. අපේ හිසට කාමච්ඡන්දයක් ඇති වුණොත් මෙන්න මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් ඇති වුණා. මේ කාමච්ඡන්දේ නිසා සිල්පද බිඳෙන්න පුළුවන්. මේ කාමච්ඡන්දේ නිසා අකුසල් මූලයන් වැඩෙන්න පුළුවන්. මේ කාමච්ඡන්දය නිසා මගේ ආත්මගරුත්වය නැති වෙන්න පුළුවන් මේ කාමච්ඡන්දය නිසා මගේ පෞල් ජීවිතය අවුල් වෙන්න පුළුවන් එහෙම හිතනවද එහෙම හිතන්නේ නැහැ සිහි නුවණින් ඒ කාමච්ඡන්දය සකස් වුණා වූ සිතුවිල්ල දකින්නේ නැහැ කෙලෙස් තුනී වෙන ආකාරයෙන් ඒ සිතුවිල්ල මතු කළ දකින්නේ ඒ කාමච්ඡන්දය වඩමින් ඒ කාමච්ඡන්දය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ කාමච්ඡන්දය තුල මගේ ආත්මය තිබෙනවා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ කාමච්ඡන්දයේ ඉදිරියට අරන් ගිහිල්ලා නෝනා සිල්පද බිඳගෙන සමාජ අපචාරයන් කරගෙන නෝනා බරපතල අනුතුරු කරා සමාජය ගමන් කරනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී අපිට දේශනා කරනවා මහණෙනි ඔබේ සිත තුල සකස් වෙන සෑම සිතුවිල්ලක්ම ඒ සෑම සිතුවිල්ලක් දෙසම කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා ඒ සෑම සිතුවිල්ලක් දැසම සිහිනුවණින් දකින්න කියලා කියනවා සිහිනුවණින්
නමුත් අද දවස පුරාවට ඔබ බලන්න සිතුවිලි කී දහහක් ඔබ තුල සකස් වෙන්නේ නැද්ද කියලා. නමුත් ඒ සෑම සිතුවිල්ලක්ම සකස් උනේ පස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය තුල ඔබ දැක්කද? නැහැ. මේ පස්සේ නිසා සකස් උනා වූ විඳීමක් තමයි මෙතන ඇතුනේ කියලා අපි දැක්කේ නෙමෙයි. පස්සේ කියන්නේ අධ්‍යාත්මික රූපය බාහිර රූපය විඥානය කියන කාරණා තුන. මේ අධ්‍යාත්මික රූපය අනිත්‍ය නම් බාහිර රූපය අනිත්‍ය නම් විඥානය අනිත්‍ය නම් මේ අනිත්‍ය වූ ධර්මතාවයන් තුන නිසා සකස් වුණා වූ සිතුවිල්ල අනිත්‍ය වූ දෙයක් ඇටියට අපි දැක්කේ නැහැ. අපි දැක්කේ නැහැ. හිත කියන්නේ මොකක්ද? ඒ දේ අපි කළා. අහවල් දේ කන්න ඕනේ කිව්වොත් අහවල් දේ කෑවා. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් අපි ඒක දැක්කේ නැහැ. අහවල් දේ බොන්න ඕනේ කිව්වොත් අහවල් දේ අඳින්න ඕනේ කිව්වොත් අහවල් ගමනේ යන්න ඕනේ කිව්වොත් ඒ දේ ਵਿਚාරකින් තොරව සිහිනුවණකින් නුතුවත් කරනවා. ඒ නිසාම නෝනා බලවත් වූ ලෝභ දේශ මෝහ අකුසල් මූලයන් සිල්පද බිඳීම් අසද්දාවන් අපිටුල සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව කෙරෙහි සතිය සිහිය තියුණු ආකාරයෙන් දකින්න කියලා. කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා. අපි තුල සකස් වෙන පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවයන් අපි තුල සකස් වෙද්දී ඒවා කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා කියනවා. නමුත් අපි තුල කාමච්ඡන්දය සකස් වුණොත් අපි කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නවද? නැහැ. අපි තුල ව්‍යාපාදයක්, කේන්තියක්, නිදිමත අලස ගතියක්, සිතේ විසුරුණු ස්වභාවයක්, විචිකිච්ඡාවක් ඇති වුණොත් අපි ඒක කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නවද? සිහිනුවණින් දකින්නවද? නැහැ. මේක තව 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 විතර්ක ඇති කරගෙන විතර්ක ඇති කරගෙන නොනා අවසානයේ වර්තමානයේ අපේ රටේ කොච්චර පංච නීවරණ සිහිනුවණින් නොදකින්නවාද කියන කාරණය තුල බුදුරජාණන් වහන්සේවත් විකෘති කරන ධර්ම රත්නයත් විකෘති කරන සංඝ රත්නයත් විකෘතියක් බවට පත් කරන මිත්‍යා ධර්මයන් දේශනා කරන සමාජයක් කරා අපේ සමාජය ගමන් කරනවා. එයි සිතේ ඇතිවෙන්නා වූ ධර්මතාවයන් සිහිනුවණින් දකින්නේ නැහැ. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නේ නැහැ. ඒ ධර්මතාවයන් උපයෝගී කරගෙන නොනා බලවත් වූ බව අනතුරු කරා මිත්‍යා දෘෂ්ටීන් කරා සමාජය ගමන් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා මේ කයේ ස්වභාවය දෙස, මේ වේදනාවේ ස්වභාවය දෙස, මේ සිතේ ස්වභාවය දෙස, මේ ධර්මතාවයන්ගේ ස්වභාවය කියන මේ සතර සතිපට්ඨාන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයන් දෙස සිහි නුවණින් දකින්න කියලා. කෙලෙස් නොවැටෙන ආකාරයෙන් කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි භාවනාව සහ වීරිය කියන කාරණා මේ අවස්ථාවේදී සාකච්ඡා කළ යුතුයි. අධික වීරයක් සහිතව භාවනා කරන කෙනෙකුගේ ස්වභාවය අපට ධර්මානුකූලව පැහැදිලි කර දෙන ස්වාමින් වහන්ස. අධි වීරිය සකස් කරගන්න කෙනා භාවනාවේ නාමයෙන් ජීවිතයට එකතු කරගන්නා වූ එකම එක ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි භාවනාවේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නිසා මෙයා භාවනාව තුළ මම දකිනවා. මම තුල භාවනාව දකිනවා. මගේ භාවනාව තුල මගේ ආත්මය තියෙනවා. මේ භාවනාව නිත්‍යයි. මේ භාවනාව මගේ කියලා යා දකිනවා. දැකලා භාවනාවේ නාමයෙන් යා ලෝභ දේශ මොහය ඇති කරගන්නවා. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගැනෙද්දී නෝනා වීරිය කියන කාරණය අත්‍යවශ්‍ය සාධකයක් බවට එතකොට මේ වීරිය කියන කාරණය තුල තමන්ට ශක්තිමත් නම් ඉරමිනිය ගොතාගෙන කෛරිජුව තියාගන්න, ඉරමිනිය ගොතාගන්න බැරි නම් සුදුසු ආකාරයෙන් ඔබේ දෙපා තබා ගන්න, එහෙම නැත්නම් පුටුවක වාඩි වෙලා වුණත් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. හැබැයි නිදිය ගන්න ඉරියව්වෙන් නම් කවදාකවත් භාවනාවක් සාර්ථක භාවයට පත් වෙන්නේ නැහැ. මොකද නිදිය ගන්න ඉරියව්වෙන් කරන භාවනාවේදී නිරේතුරුම නොනා හීන වීරිය අපි තුල සකස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කය ඍජුව තබාගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මේ කාය සංස්කාරයන්ට මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේගයෙන් හුස්මක් ගන්න කියලා. ඒ හුස්මෙන් කය පුරවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොහොතක්ේ ආස්වාසයේ උදුරේ රඳවාගෙන ආයිමත් ඒ ආස්වාසයේ පිට කරන්න කියලා. ආයිමත් හුස්ම ගන්න කියනවා. ආයිමත් මොහොතක් ඒ හුස්ම රඳව ගන්න කියනවා. ආයිමත් ඒ හුස්ම ප්‍රාශ්වාසය කරන්න කියනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ නෝනා සැබෑ වෛද්‍යවරයෙක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ සැබෑ වෛද්‍යවරයෙක් බවට පත් වුණා කියන්නේ මොකද?
මේ වේගයෙන් අපි ආශ්වාස ප්‍රාශ්වාසයන් සිද්ධ කරනකොට මොකක්ද අපි තුල සිද්ධ වෙන්නේ අපේ ශරීරයට අවශ්‍ය මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශක්තිමත් ආකාරයෙන් ශරීරයට ලැබෙනවා ඒ ඔක්සිජන් ශරීරයට ශක්තිමත් ආකාරයෙන් ලැබෙද්දී අපේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘතිභාවය සකස් වෙනවා අලස ගතියක් තියෙනවා නම් ඒ අලස ගතිය පහව ගිහිල්ලා තීන මිද්දයක් තියෙනවා නම් ඒ තීන මිද්දේ පහල ගිහිල්ලා අන්න අපේ සිතට අපේ ගතට ප්‍රාණවත් ස්වභාවයක් අපි ඒසා බුදුරයන් වහන්සේ එතනදී උපක්‍රමික හැටියටම නොනා අපිව පංච නීවරණ යටපත් කරලා මේ කාය සංස්කාර තුලින් මතු කරගන්න තමයි ආස්වාස ප්‍රාස්වාසය මේ ආකාරයෙන් මුලින්ම දේශනා කරන්නේ තේනවාද එනිසා අපි නිරතුරුවම ආස්වාස ප්‍රාස්වාස කරමින් වේගයෙන් හුස්ම ගනිමින් වේගයෙන් හුස්ම පිට කරමින් නිරතුරුව නොනා ආස්වාසයට අපේ හිත පිහිටනවා දැන් අපේ හිත පිහිටන්නේ ආස්වාසය කෙරේ එහෙම පිහිටමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ ආස්වාසයේ ඇතිවීම දකින්න කියලා කොතනද ආස්වාසයේ ඇතිවීම සකස් වෙන්නේ මේ නාසය අගින් ආස්වාසයේ ඇතිවීම සකස් දකින්න මේ ආස්වාසයේ මැද දකින්න කියන දැන් මුල අපි මෙතන නාසය ළඟින් ආස්වාසයේද දැක්කා ආස්වාස කරද්දී අපිට දැන් හොඳට තේරෙනවා මෙතනින් මුල පටන් ගන්නවා ඒ ආස්වාසයේ ගලාගෙන පපුව ස්වභාවයට යන ප්‍රදේශයට යනවා අන්න ආස්වාසයේ මැද දකින්නවා අපි ඊළඟට ආස්වාසයේ අග දකින්නවා ආයිමත්තේ ප්‍රාස්වාසයේ මුල ප්‍රාස්වාසයේ මැද ප්‍රාස්වාසයේ අග නැහින් පිටට අපි වාතයේ දියට දාන ඒ වගේ නිරේතුරුවම මේ ආස්වාස ප්‍රාස්වාස කය දෙස කෙලස් තුනී වෙන නුවණින් කෙලස් තුනී වෙන ආකාරයෙන් මනා සිහිනුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් එයා කය ඍජුව තියාගෙන වාඩි වුණා නැත්තම් පුටුවක කය කෙලින් තියාගෙන වාඩි වුණා වාඩි වෙලා බාහිර අරමුණු වලින් සම්පූර්ණ බැහැර වුණා බැහැර වෙලා එයා ආස්වාස ප්‍රාස්වාසයට අන්න හිත යොමු කරනවා හිත යොමු කරලා එයා ආස්වාසේ මුල දකිනවා නාසයෙන් ආස්වාසේ සකස් වෙන මොහොතෙන් ආස්වාසේ මුල ආස්වාසේ පපුව ප්‍රදේශයට යද්දී ආස්වාසේ මැද දකිනවා අන්න ආස්වාසේ අග උදරේට ආස්වාසේ යන වෙලාවේ ආයිමත් ප්‍රාස්වාස කරද්දී ආ ප්‍රාස්වාසේ මුල මැද අග දකිමින් නිරතුරුවම කාය සංස්කාර ක්‍රේ ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රේ හිත පිහිටනෝ ඒ හිත පිහිටද්දී හිත විසිරෙන්නේ නැහැ හිත බාහිර රූපයන් කරා යන්නේ නැහැ බාහිර සිතුවිලි කරා හිතේ යන්නේ නැහැ ආස්වාසයේ මුල් කරගෙන ආස්වාසයේ තුල බැසගෙන යා ආස්වාසයේ ස්වභාවය දකිමින් ජීවත් වෙනෝ ආස්වාසයේ ස්වභාවය දකිමින් ජීවත් වෙනකොට හිත සමාධිමත් වෙනවා පංච නීවරණ සියුම් වෙනවා ඒ පංච නීවරණ සියුම් වුණා වූ නුවණින් එයා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසය අනිත්‍ය වූ කාය සංස්කාරයක් කියලා මේ ආස්වාස ප්‍රාස්වාසය තුල මම කියා කෙනෙක් මගේ කියලා කෙනෙක් නැහැයි කියලා එයා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසය මගේ නෙමෙයි කියලා එයා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුල මගේ ආත්මයක් ඒ ආස්වාසයේ ප්‍රාස්වාසය තුල මම කියලා සත්වයක් පුද්ගලයෙක් නැහැයි කියලා එයා දකිනවා හුදු හේතුඵල ධර්මයක් හැටියටමයි එයා දකින්නේ එයා තමාගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිමින් බාහිර පුද්ගලයන්ගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිනවා එයා නුවණින් මෙනෙහි කරනවා තමා ඉදිරියේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සතු ඇත්තේ අනිත්‍ය වූ ආස්වාස ප්‍රාස්වාස කයක් කියලා දකින්න යම් දවසක උපත සකස් වුණාද ජාති පත්‍ය ජරා මරණ වියාදි ශෝක පරිදේවයන් ඒ වගේ භවයේ යම් උපතක් සකස් වුණාද උපත සකස් වෙන මොහොතේම ආස්වාස ප්‍රාස්වාසය අන්න කාය සංස්කාරයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා තමන් දැස් දෙක පියාගෙන දකින්නවා අතීතයේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ජීවත් වුණා ඒ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ කාය සංස්කාරයන් උන්වහන්සේ පිරිනිවි යන වෙලාවේ නිරෝධය වෙලා ගියා නිරෝධය වෙලා ගියා ඒ වගේම තමන් නුවණින් දකිනවා සංසාරේ මිනිස්සු වෙච්ච වෙලාවේ දෙවියෝ වෙච්ච වෙලාවේ තිරිසන් සතුන් වෙච්ච වෙලාවේ ඒ රූපය ඇසුරු කරගෙන සකස් වුණා වූ ඒ කාය සංස්කාරයෝ සියල්ලම අනිත්‍යභාවයට පත් වුණා ඒ කිසිවක් තුල මම කියලා මගේය කියලා සත්වයෙක් කියලා පුද්ගලයෙක් අපි දැක්කේ නැහැ ඒ නිසා තමාගේ ආස්වාස ප්‍රාස්වාසකයේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර පුද්ගලයන්ගේ බාහිර රූපයන්ගේ කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා
දකමින් කාය සංස්කාර කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා කාය සංස්කාරයන්නේ මගේ කරගන්නේ නැහැ ඒ තුල මම සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා දකින්නේ නැහැ කාය සංස්කාරයන් හුදු හේතුඵල ධර්මයක් කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය සතර සතිපට්ඨාන සූත්‍රයේ මුල්ම අවස්ථාව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨාන සූත්‍රයේදී නිරේතුරුව මේ ඉරියව්වන් ඉරියව්වල අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න කියලා පින්වත් ඔබ කල්පනා කරන්න පින්වතුල්ලා අද උදෑසන ටික මේ දක්වා කොයි සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද මේකය උපයෝගී කරගෙන මොන සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද ඒ ඉරියව් එකක්වත් ඔබට අයිතිද ඔබ හිතන්න ඔබ පුංචි කාලේ ඉඳන් මේ දක්වා මේ ශරීරය උපයෝගී කරගෙන අසකන නාසය දිව ශරීරය උපයෝගී කරගෙන කොයි සානම් ඉරියව් පවත්වන්නේ නැද්ද ඒ වගේම අපි කොයි සානම් අනුන්ගේ ඉරියව්වන්ට බැඳෙන්නේ නැද්ද එයා නුවණින් දකිනවා මේ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වුණා අපි උදේ පාන්දර සයනේ නිදාගෙනයි හිටියේ නිදාගන්න ඉරියව්වෙන් අපි හිටියා අපි ඒ සයනෙන් වාඩි වුණා ඉඳගන්න ඉරියව්වෙන් අපි හිටියා අපි ඒ සයනෙන් නැගිට්ටා ඇවිදින ඉරියව්වෙන් අපි හිටියා මූණ හේදුවා දත් මැද්දා කෑම හැදුවා මේ සෑම දෙයක් කරන මොහොතක් පාසා සකස් වුණා වූ සෑම ඉරියව්වක්ම අනිත්‍යයි කියලා එයා දකිනවා එයා ඒ ඉරියව්වන්ට බැඳෙන්නේ නැහැ එයා තමා තුලින් තමා දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්න ඉපදුන වෙලාවේ මම සක්විති රජ වෙච්ච වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබල බබලා කොයිසා සුන්දර ඉරියව් පවත්වන්නේ නැද්ද කියලා එයා දකිනවා මම සංසාරේ ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ අර දිව්‍ය කුමාරියක් වගේ දිව්‍ය ලෝකයෙන් බට සුන්දර දිව්‍යාංගනාවක් වගේ පංච කල්යාණයෙන් බබලන්නා වූ ඒ ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ කොයිසා සුන්දර ඉරියව් දක්වන්නේ නැද්ද කියලා ඒ සෑම සුන්දර ඉරියව්වක්ම අනිත්‍ය වෙලා ගියා ඒ වගේමයි සක්‍රයා වෙච්ච වෙලාවේ සුජම්පතිය වෙච්ච වෙලාවේ අර සස්ත්‍රීක දිව්‍යතලවල සුන්දර දෙවියන් දිව්‍යාංගනාවන් වෙච්ච වෙලාවේ ඒ සුන්දර දිව්‍ය ජීවිතේ කොයි සානම් ඉරියව් දක්වන්නේ නැද්ද ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වෙලා ගියා අපි සතරපායන්ට වැටුණ වෙලාවේ තිරිසන් ලෝකවල වැටුණ වෙලාවේ ද්වේෂයෙන් වෛරයෙන් කොයි සානම් ඉරියව් අපි පවත්වන්නේ නැද්ද කොයි සානම් එනගන්නේ නැද්ද කොයි සානම් රණ්ඩු වෙන්නේ නැද්ද කොයි සානම් අපි ඉරියව්වන් පැවැත්වුවා දේ සෑම ඉරියව්වක්ම වෙනස් වෙලා ගියා ඒ වගේම ප්‍රේත ලෝකෙට වැටුණ වෙලාවේ නිරයට වැටුණ වෙලාවේ අසුර ලෝකෙට වැටුණ වෙලාවේ කොයි සානම් අපි ඉරියව් පවත්වන්නේ නැද්ද ඒ ඉරියව් මගේ කරගෙන ජීවත් වෙන්නේ නැද්ද ඒ ඉරියව් නිසා කොයි ස්ථාපි අකුසල් මූලයන් රැස් කරගන්නේ නැද්ද නමුත් ඒ සෑම ඉරියව්වක් මානිත්‍යභාවයට පත් වෙලා ගියා අන්‍ය ආනුවණින් දකිනවා සංසාරේ පරිච්ඡ සමුප්පන්නව ඉපදුන වෙලාවේ මේ සකස් වුණා වූ සෑම ඉරියව්වක් මානිත්‍ය වුණා වගේම මේ මනුස්ස ජීවිතේ මා ලැබුවා වූ මේ මනුස්ස රූපය තුලින් ජීවිතේ එකතු කරගත්තා වූ සෑම ඉරියව්වක් මානිත්‍යයි කියලා දකිනෝ දැකලා එයා ඉරියව්වන්ට බැඳෙන්නේ නැහැ එයා නිරේතුරුවම සෑම ඉරියව්වක්ම අනිත්‍ය වශයෙන් දකිනවා ඒ වගේම එයා බාහිර පුද්ගලයින්ගේ බාහිර රූපේ ඉරියව්වල අනිත්‍යභාවය දකිනවා තමා ඉදිරියේ බිරිඳ වේවා තමා ඉදිරියේ ඉන සාම්පුරුෂයා වේවා තමා ඉදිරියේ ඉන දරුවා වේවා අම්මා තාත්තා ගුරුවරයා අසල්වැසියා වේවා තමාගේ සතුරෙක් වේවා ඒ සෑම මොහොතකම ඒ ඉරියව්වල අනිත්‍යභාවය දකිනවා ඒ ඉරියව්වන්ට එයා බැඳෙන්නේ නැහැ ඒ ඉරියව් මගේ කරගන්නේ නැහැ මගේ ඉරියව් කය මට අයිති නැතිකොට අනුන්ගේ ඉරියව් කයක් එයා මගේ කරගන්නේ නැහැ මොකද අපේ සමාජයේ බලවත් ගැටීම් වලට හේතු වෙන එක දෙයක් තමයි මේ අනුන්ගේ ඉරියව් මගේ කර ගැනීම කෙනෙක් කේන්ති ගත්තොත් කෙනෙක් දේශය ඇති කරගත්තොත් කෙනෙක් පලි ගත්තොත් මේ සෑම මොහොතකම අපි මොකද කරන්නේ අනුන්ගේ ඉරියව්වක් නිසා අපිත් අප්‍රමාණ අකුසල් කරගන්නෝ එනිසා යා නිරේතුරුවම ඉරියව්වන්ගේ අනිත්‍යභාවය දකිනෝ
ඔබ කල්පනා කරන්න මොහොතක් ඔබ යමක් නිසා දුකටපත් වුණා නම් ඒ දුකටපත් උනේ රූපයක් කෙරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාවක් නිසාමයි ඔබ රූපයක් කෙරේ යම් තෘෂ්ණාවක් ඇති කරගත්තා නම් ඒ රූපය කෙරේ ඔබ තෘෂ්ණාවෙන් බැඳුනේ ඒ රූපය පැවැත්වුවා වූ ඉරියව් කය නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි ඔබ හිතන්න ඔබ විවාහක කෙනෙක් කියලා ඔබ හිතන්න ඔබ පෙම්වතෙක් පෙම්වතියක් කියලා ඔබ ඒ පෙම්වතාට පෙම්වතියට සාම්පුරුෂයාට බිරිඳට බැඳී ගියේ ඒ අයගේ ඉරියව් කයක් නිසාමයි ඒ ඉරියව් කය තුල ඔබ නිත්‍යභාවයක් දැක්කා ඒ ඉරියව් කය මගේ කරගත්තා ඒ ඉරියව් කය තුල මම ඉන්නවා මගේ ආත්මය තුල ඉරියව් කය තියෙනවා කියලා දැක්කා ඒ ආත්මීය භාවයෙන් ඉරියව් කය ගැනීම නිසා අන්න ඉරියව් කය මගේ කරගත්තා ඒ නිසාම පින්වතුනි අන්න දුක සකස් වෙනවා ඒ නිසා දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් පවත්වන මේ සෑම ඉරියව්වකම අනිත්‍ය භාවය දකින්න අනිත්‍ය භාවය දකින්න ඒ වගේම අන්‍ය පින්වතුල්ලා බාහිර පින්වතුල්ලා පවත්වන්නා වූ ඉරියව් වලට බැඳෙන්න එපා ඔබේ ඉරියව් කය අනිත්‍ය නම් බාහිර පින්වතුල්ලාගේ ඉරියව් කය අනිත්‍යයි කියලා දකින්න කියලා කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සරිපත්තාන සූත්‍රයේදී දේශනා කරනවා නිරේතුරුව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා ඒ කියන්නේ තමන් ජීවිතයෙන් කරන්නා වූ සෑම ක්‍රියාවක්ම නුවණින් දකිමින් කෙලෙස් තුනී වෙන ආකාරයට සිහිය ශක්තිමත් වෙන ආකාරයට ඔබේ සෑම ක්‍රියාවක්ම සිද්ධ කරන්න කියනවා ඔබ කොහොමද කෙලෙස් තුනී වෙන ආකාරයෙන් මේ දේ කරන්නේ ඇඳුමක් අඳින වෙලාවේ වේවා ඔබ ආහාරයක් ගන්න වෙලාවේ වේවා ඔබේ නිවස ඔබේ වාහනය ඔබේ යම් එදිනෙදා කටයුත්තක් වේවා ඒ සෑම තැනකදීම ඔබ නුවණින් මෙනෙහි කරමින් නුවණින් දකිමින් ඒ ක්‍රියාව සිද්ධ කරනවා දැන් වර්තමාන සමාජයේ අපි ආහාරයක් ගන්න වෙලාවේ ඒ ආහාරය ගනමින් තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා අපි ඇඳුමක් අඳින වෙලාවේ තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා අපි වාඩි වෙලා ඉන්න වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ අපි තව ගොඩාක් දේවල් ගැන අපි හිතනවා ඒ නිසාම පින්වතුනි තව 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 ලෝභ දේශ මෝහයන් අපි ඇති කරගන්නවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ යම් ක්‍රියාවක නිරත වෙනවා නම් සෑම මොහොතකම සිහිනුවණින් ඒ ක්‍රියාවේ නිරත වෙන්න කියලා කෙලස් නොවැඩෙන ආකාරයෙන් කෙලස් තුනී වෙන ආකාරයෙන් සිහිය ශක්තිමත් වෙන ආකාරයෙන් ඒ ක්‍රියාවේ දෙන්න කියනවා ඔබ වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා සිටිනවා කියලා දකිමින් ඔබ ඉන්නවා ඔබ ආහාරයක් ගන්නවා නම් ආහාරයක් ගන්නවායි කියලා දකිමින් ඔබ ඒ දේ කරනවා ඔබ ඇඳුමක් අඳිනවා නම් ඔබ ඇඳුම අඳිනවායි කියන කාරණේ දකිමින් ඔබ ඉන්නවා මේ මොහොතේ අපි මේ ආකාරයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරනවායි කියන කාරණේ තුල ඉඳිමින් සිත ඒ කෙරෙහි ශක්තිමත්ව පිහිටගෙන ඉන්නවා අන පින්වතුනි නුවණින් දකිමින් අපි කොයි දේත් කරනවා අපි කරන දේ නුවණින් නොදකිමින් කරනවා නම් නිරේතුරු ඒ කරන දේ නිසා අපිට තව 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 නැති කෙලෙස් ඇති වෙනවා අපි මෙතන ආහාර ටික ගන්නේ පිට රට ඉන්න දරුවා ගැන අපි හිතමින් අපි මෙතන ඇඳුම අඳින්නේ තවත් බාහිර පුද්ගලයෙක් ගැන හිතමින් ඒ නිසා නිරේතුරුම පින්වතුනි අපේ සිහිය විසිරීලා යනවා සිහිය විසිරෙන මොහොතක් පාසා අපි නිරේතුරුව තව 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 කෙලෙස් ධර්මයන් ජීවිතයට එකතු කරගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සරිපට්ඨාන සූත්‍රයට අදාළව මේ රූපය නිරේතුරුවම දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝණියක් තියෙනවා දෙපැත්තේ කට බැඳා වූ ගෝණියක් මේ කට බැඳා වූ ගෝණිය එක පැත්තක් ලෙහෙලා යම් පුද්ගලයෙක් මේ ගෝණියට මුං තල මිනේරි කඩල කව්පි වී සහල් මේ වගේ ඇට වර්ග 32ක් පුරවනවා දැන් මේ පුරෝල දෙපැත්තම මේ කට බඳිනවා මේ ගෝණිය ඇතුලේ ඇට වර්ග 32ක් එකට කලවම් වෙලායි තියෙන්නේ ඇස්තති පුරුෂේක් ඇස්තති පුරුෂේක් කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ පුද්ගලයෙක් මොකද කරන්නේ
මේ ඇට වර්ග 32 කලවම් වෙලා තියෙන මේ ගෝණිය ලෙහලා මේ මුං කියලා යා වෙන් කරනවා මේ තල කියලා යා වෙන් කරනවා මේ කවුපි මේ කඩල මේ වී කියලා යා වෙන් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙතිස් කුණුපයක් වූ මේ ශරීරය එයා කෙස් ලොම් නිය සම්දත් මස් ඇට ඇට මිදුළු මේ ආකාරයෙන් මේ ශරීරයේ කොටස් 32ක් කරලා දකින්න කියලා කොටස් 32ක් කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දැස් දෙක පියාගෙන මේ හිස කෙස් දෙස බලනවා මේ හිස කෙස් වල අනිත්‍යභාවය අනුවණින් දකිනවා මව් කුසේ හිටියේදී මේ හිස කෙස් වල ස්වභාවය අනුවණින් දකිනවා ලෝකෙට බිහි වෙලා මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු පහක් 10ක් යන තැනදී මේ හිස කෙස් වල ස්වභාවය අනුවණින් දකිනවා තරුණ කාලයේ තිබුණා වූ සුන්දර කේශ කලාපය දකිනවා ජීවිතේ මැදම වයසට එනකොට මේ කෙස් සුදු පැහැගත් වෙනවා හිස තත්ත්ව ස්වභාවයට පත් වෙනවා මේ සෑම් සුන්දර හිස කෙස් පිංගතුණී අවස්ථානයේ සියල්ල ගැළවිලා යන ස්වභාවයන්ට පත් වෙනවා එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ කෙස් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් වෙනස් වී යන ධර්මතාවයක් නොවෙනස්ව තියාගත නොහැකි ධර්මතාවයක් ඒ නිසා මෙයා කෙස් තුල සත්වයේ පුද්ගලයෙක් දකින්නේ නැහැ කෙස් වල මම සිටිනවායි කියලා කෙස් වල මගේ ආත්මය තිබෙනවායි කියලා එයා දකින්නේ නැහැ එයා දැස් දෙක පියාගෙන නිරේතුරුවම මේ කෙස් වල තියෙන ආ වූ අනිත්‍යභාවය දකිනවා මේ කෙස් සතර මහා ධාතුවට මුහු වෙලා නැවත සතර මහා ධාතුවටම එකතු වෙන්නේ තියා නුවණින් දකිනවා ඒ වගේම දෙවෙනි වයා ලොම් වල අනිත්‍යභාවය දකිනවා මේ රෝමයන්ගේ තියෙන ආ වූ අනිත්‍යභාවය මේ මොහොතේ තියෙන ආ වූ මේ සෑම රෝමයක්ම අනිත්‍යභාවයට පත් වෙලා එනවා මේ නිය සම්දත් මස් ඇට නහර මේ සෑම දෙයක්ම යා නුවණින් දකිනවා මේවා වෙනස් වෙලා යන හැටි නුවණින් දකිනවා වයසට යන හැටි නුවණින් දකිනවා මේ සියලුම දෙතිස් කුණුපයක්ම අවසානයේ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන කියා දකිනවා එයා දක්ෂයි දැස් දෙක පියාගෙන දකින්න තමන්ගේ අම්මා ජීවත් වුණා තාත්තා ජීවත් වුණා ආච්චි සීයා ජීවත් වෙලා මිය ගියා ඒ අයටත් මේ දෙතිස් කුණුපයක් තිබ්බා කෙස් ලොම් නිය සම්දත් මස් ඇට නහර මේ සෑම දෙයක්ම නමුත් මේ සෑම ධූපේ තිබුණා වූ දෙතිස් කුණුපය මේ මොහොතේ පවුලේ සුසාන භූමියේ මහා පොළවට එකතු වෙලා තියෙන හැටි ආනුවණින් දකිනවා එයා දක්ෂයි මේ රූපය නැමැති දෙතිස් කුණුපය අර පවුලේ සුසාන භූමියේ තියෙන පස් ගොඩක් කරලා නුවණින් දකින්න එහෙම දකින තැනදී දෙතිස් කුණුපයන් කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන්නේ නැහැ මොකද වර්තමාන සමාජයේ මේ රූපය කෙරෙහි බලවත් තෘෂ්ණාවක් ඇති කරගෙන ඉන්නවා මේ කෙස් මගේ කරගැනීම නිසා මේ රෝමයන් මගේ කරගැනීම නිසා මේ දත් මේ නිය මේ සම් මේ මස් මේ ඇට මෙහි නාර මේවා මගේ කරගැනීම නිසා වර්තමාන සමාජයේ ඉතාමත් ලාභදායි වෙළඳපොළක් ගොඩනැගිලා තියෙනවා මේවා තුල මම දකිනවා මේවා නිත්‍ය වශයෙන් දකිනවා මේවා ලස්සන කරන්න මේවා සැපවත් කරන්න පුළුවන් ය කියන කාරණේ අපි දකිනවා දැකලා දාස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් අපි වියදම් කරනවා වියදම් කරලා මේවා සුන්දර කරද්දී හේතුඵල ධර්මයන්ට අදාළව මේවා ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනකොට අන්න පින්වතුනි අපි දුකටපත් වෙනවා ඇයි මේක දෙතිස් කුණුපයක් මේ දෙතිස් කුණුපය මට අයිති නැහැ කියලා අපි දකින්නේ නැහැ මේ කෙස් ටික කොච්චර අපි හැදුවත් මේකට කොච්චර අපි සාත්තු කළත් මේකට දාස් ගණන් වියදම් කරලා අපි සුවඳ විලවුන් බෙහෙත් තැවරුවත් මේ කෙස් කියන්නේ කවදා හරි සුදු පැහැ ගැන්වෙලා තත්ත හිසක් බවට පත් කරන දෙයක් කියලා අපි දකින්නේ නැහැ මේ රෝමයන් කියන්නේ කවදා හරි දවසක සුදු පැහැයට පත් වෙලා ඉදිලා වැටිලා යන දෙයක් කියලා අපි දකින්නේ නැහැ මේ නිය කියන්නේ මේ සම කියන්නේ මේ දත් කියන්නේ මේවා යම් දවසක පිංගතුණි ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා මහා පොළවට පස් වෙන දෙයක් කියලා අපි දකින්නේ නැහැ කෙලස් වැඩෙන ආකාරයෙන්මයි අපි දකින්නේ සිහිය දුර්වල වෙන ආකාරයෙන්මයි අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කෙස් දෙස බලලා කෙලස් වඩා ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය දත් දෙස බලලා ඔය නිය දෙස බලලා සම් ඇට මස් නහර දෙස බලලා සිහිය දුර්වල වෙන ආකාරයෙන් හිතන්න එපායි කියන කාරණය අන්‍යා දෙතිස් කුණුපය භාවනාවක් හැටියට වඩනවා
එයා මේ ශරීරයේ කොටස් 32ක් කරලා දකිනවා මේ සෑම කොටසක්ම වෙන් වෙන්ව වෙන් වෙන්ව අනිත්‍ය වශයෙන් දකිද්දී එයා දකිනවා මේ කෙස් තුල සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන කාරණය දකිනවා මේ කෙස් තුල මගේ අයිතියක් මට අයිතියක් නැහැ කියලා කාරණය දකිනවා මේ සම් මේ මස් මේ ඇට මේ නහර මේ නියපොතු මේ දත් මේ සෑම දෙයකම සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන කාරණය දකිනවා ඒ දකින්න තැන එයා ඒ දෙතිස් කුණුපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා ඒ දෙතිස් කුණුපයන් නිසා එයා කවදාක්වත් පිංගතුණි ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගන්නේ නැහැ වර්තමාන සමාජයේ මේ දෙතිස් කුණුපයන්ගේ නාමයෙන් බලවත් ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගන්නවා ඒ ඇති කර ගැනීම නිසාම අපි අනිත්‍ය වූ දෙතිස් කුණුපේ උපයෝගී කරගෙන නැවත 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 භවය සකස් කර ගැනීමේ දිශාවටයි ගමන් කරන්නේ තමාගේ මේ දෙතිස් කුණුපේ අනිත්‍ය වශයෙන් දකිනවා වගේම එයා බාහිර රූපයන්ගේ දෙතිස් කුණුපයත් අනිත්‍ය වශයෙන් දකිනවා එයා තමාගේ අම්මා වේවා තාත්තා වේවා දිරිඳ සාම්පුරුෂයා දරුවා වේවා අසල්වැසියා වේවා මේ සෑම රූපයක්ම දෙතිස් කුණුපයක් හැටියට යා දකින්න කේස් ලොම් නිය සම්දත් මස්සට නහර මේ විදියට අර ධාන්‍ය වර්ග 32ක් එක ගෝණියක පුරවලා තියනවා වගේ එයා වෙන් වෙන් වශයෙන් මේ දෙතිස් කුණුපය මතු කළා දකින්න දැකලා ඒ දෙතිස් කුණුපය අනිත්‍ය වශයෙන් යා දකින්නවා එයා බාහිර රූපයේ හිස කෙස් වලට බැඳෙන්නේ නැහැ එයා බාහිර රූපේ රෝමයන්ට බාහිර රූපේ දත්වලට බාහිර රූපේ නියපතුවලට සම් මැට මස් නහරන්ට එයා බැඳෙන්නේ නැහැ පින්වතුනි එයා දන්නවා මේ සෑම දෙතිස් කුණුපයක්ම අනිත්‍යයි කියන කාරණේ මේවා තුල සත්වේක් පුද්ගලයෙක් මමයේ මගේ කියලා දෙයක් නැහැ කියලා අපි දකිනවා නමුත් වර්තමානයේ පින්වතුනි අපි අපේ දෙතිස් කුණුපය අනිත්‍ය වශයෙන් නොදකිනවා පමණක් නෙමේ අපි බාහිර දෙතිස් කුණුපයන් මගේ කරගන්නවා දිලින්ද කියන දෙතිස් කුණුපය මගේ කරගන්නවා සාම්පුරුෂයා කියන දෙතිස් කුණුපය මගේ කරගන්නවා පුතා දුව මොනුබුරා මිනිබිරි අම්මා තාත්තා කියන මේ සෑම දෙතිස් කුණුපයක්ම මගේ කරගන්නවා එයා නුවණින් දකින්නේ නැහැ එයා සිහිය ඇති වෙන ආකාරයෙන් කෙලස් තුනී වෙන ආකාරයෙන් මේ කෙස් ලොම් නිය සම්දත් මස් වැටන ආරයා දකින්නේ නැහැ එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්නව ආපු මේ දීර්ඝ භව ගමනේදී මම කොයිසා සුන්දර මනුස්ස ජීවිත ලබන්නේ නැද්ද කොයිසා දිව්‍ය ජීවිත ලබන්නේ නැද්ද කොයිසා සතර අපායේ ඉපදෙන්නේ නැද්ද මේ සෑම රූපයකදීම මා ලැබුවා වූ දෙතිස් කුණුපයන් අනිත්‍ය වෙලා ගිය හැටි ආ දකිනවා ඒ වගේම මේ වර්තමාන දෙතිස් කුණුපයත් අනිත්‍යයි කියලා ආ දකිනවා අතීතේ තිබුණා වූ දෙතිස් කුණුපයන් අනිත්‍ය නම් වර්තමානයේ පවතිනා වූ දෙතිස් කුණුපයානික් වෙනං අනාගත දෙතිස් කුණුපයකට යා බැඳෙන්නේ නැහැ සංසාරයේ ආයිමත් මට මෙවැනි හිසකෙස් ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරන්නේ නැහැ සංසාරේ මට අනාගතයේදී මෙවැනි සුන්දර නියපොතු ලැබේවා සුන්දර දත් ලැබේවා මේ සම් මැට මස් නාරලේ ලැබේවා කියලා එයා කවදාක්වත් අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ නැහැ එයා දන්නවා අතීතේ තිබුණා වූ දෙතිස් කුණුපය අනිත්‍ය වුණා නම් වර්තමානයේ මේ තියෙනා වූ කෙස් ලොම් නිය සම්දත් මේ දෙතිස් කුණුපයත් අනිත්‍ය වූ දෙතිස් කුණුපයක් නම් අනාගත දෙතිස් කුණුපය කෙරෙහි තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා අනාගත දෙතිස් කුණුපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා ඒ වගේම අයියා අනාගතේ නැවත බාහිර දෙතිස් කුණුපයක් මගේ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා අනාගතේ නැවත බිරිඳක් නැවත සාම්පුරුෂයෙක් නැවත දරුවෙක් අම්මෙක් තාත්තෙක් කියන ඒ තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා මොකද එයා දන්නවා මේ සෑම රූපයක්ම අනිත්‍ය වූ දෙතිස් කුණුපයක්මයි කියන කාරණය. මේ විදිය බුදුරජාණන් වහන්සේ සතර සරිපට්ඨාන සූත්‍රයේදී දෙතිස් කුණුපයක් හැටියට මේ රූපය දකින්න කියලා කියනවා. කෙලස් නොවැඩෙන ආකාරයෙන් කෙලස් තුනී වෙන ආකාරයෙන් මේ හිත කෙස් දෙස බලන්න කෙලස් තුනී වෙන ආකාරයෙන් මේ රෝමයන් දෙස බලන්න කෙලස් තුනී වෙන ආකාරයෙන් මේ නියපොතු දෙස මේ දත් දෙස මේ සම් මස් සැට නහර දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය වැඩෙන ආකාරයෙන් සතිය පිහිටන ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අන්නේය සතර සතිපට්ඨාන ධර්මතාවයන්ගේ තවත් ධර්මතාවයක් එහෙම කරද්දී ආමේ දෙතිස් කුණුපයක් හැටියට දකිද්දී රූපය තුල මම ඉන්නවායි කියලා දකින්නේ නැහැ මේ රූපය තුල සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි කියලා දකින්නේ නැහැ මේ කෙස් තුල මේ සම් මේ මස් මේ ඇට මේ නහර තුල මමයේ මගේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි මගේ ආත්මය මේවා තුල බැසගෙන ඉන්නවායි කියලා දකින්නේ නැහැ එයා මේ සෑම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිනවා මේ දකින මොහොතක් පාසා යා කය දෙස සිහියෙන් බැලුවා වූ කෙනෙක් බවට පත් වෙනවා කය දෙස කෙලස් තුනී වෙන ආකාරයෙන් දැක්කා වූ කෙනෙක් බවට යා පත් වෙනවා එයා මේ රූපය නිසා නැවත කෙලස් සකස් කරගන්නේ නැහැ එයා දකිනවා සංස්කාරයන් හේතුවෙන්මයි මේ රූපය සකස් උනේ සංස්කාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතනං පත්‍යා පස්සෝ මේ සලායතන මේ රූපය සකස් උනේ සංස්කාර හේතුවෙන්මයි සංස්කාරයන් අනිත්‍ය වෙන මොහොතක් පාසා මේ රූපේ ස්වභාවය අනිත්‍ය වෙනවා කියලා අනුවණින් දකිනෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සරිපට්ඨාන සූත්‍රයේදී මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරක් මරණ මිනිස්සෙක් ඉන්නවා මේ හරක් මරණ මිනිස්සයා හරකෙක් එළදෙනෙක් මරලා හතරමන් හන්දියකට ගෙනල්ලා මේ හතරමන් හන්දියේ තැන් හතරක එක තැනක හරකාගේ මස් තව තැනක හරකාගේ හැම තව තැනක හරකාගේ කටු මේ ආකාරයෙන් හතර පොලක තියාගෙන විකුණනවා වගේ පින්වතුනි මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට දකින්න කියලා මොකද අපි මේ රූපය තුල සතර මහා ධාතුවක් දකින්නේ නැහැ මේ රූපේ ආස්වාදේමයි අපි දකින්නේ මේ රූපයේ සැපයක් කොටමයි අපි දකින්නේ මේ රූපය රිද්මයක් මේ රූපය ලාලිත්‍යයක් මේ රූපය ප්‍රභාෂවර දෙයක් මේ රූපේ හැඩය සදාකාලික දෙයක් මේ රූපේ තාරුණ්‍ය සදාකාලික දෙයක් මේ රූපේ ලස්සන සදාකාලික දෙයක් කියලා අපි දකිනවා එහෙම දැකලා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් සතර මහා ධාතුවක් වූ මේ රූපයට පිංගතුනි අප්‍රමාණ අපෝපස්ථානයන් අපි සිද්ධ කරනවා ඒ නිසාම රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩෙනවා රූපය තුල මම ඉන්නවායි කියලා දකිනවා රූපය මගේය කියලා දකිනවා මගේ රූපය තුල මගේ ආත්මය තියෙනවා ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිනවා දකිමින් රූපය නිසා මෙයා සක්කාය දිට්ඨිය ඇති කරගන්නෝ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය දැස කෙලෙස් නොවැඩෙන ආකාරයෙන් දකින්න මේ රූපය දැස සිහිනුවණින් දකින්න අන්න දකින්න තැන බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුවක් හැටියට දේශනා කරනවා මේක පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් හැටියට දකින්න අප කෙරෙහි කරුණාවෙන් මේ උතුම් ධම් සාකච්ඡාව ලබා දුන් මහා රහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරිය ඥාන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ සෑම අතින්ම ආරක්ෂා වේවා සියලුම සම්මෙදෘෂ්ටික දිව්‍යන්ගේ ආශිර්වාදය සහිතව ඔබ වහන්සේ අපට බොහෝ සෙයින් අවශ්‍ය යෝගයකයි ඔබ වහන්සේ වැඩ සිටින්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි